මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා නිකන් බොරුව වපුරමින් දූෂණය අරක මේක ගැන කතා කර කර ඉන්නවා. ඔහුට බැරි වෙලා තියෙනවා තමන්ට සුහුරු පන්ති කාමර සහ බස් රට දෙන්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද කියන එක ජනතාවට හරියටම කියන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාට වගේම තමයි දැන් ජාතික ජනබලවේගිය මේ දවස්වල වියදම් කරන ප්‍රමාණය හිතා ගන්නත් කතා කරපු ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. 2023ට වඩා බිලියන 6කින් ලංකාවේ අපනයන වෙළඳ ආදායම වැඩි වෙලා තියෙනවා. විදේශ විනිමය ප්‍රශ්නෙට හොඳ විසඳුම් හොයමින් අපි ඉදිරියට යන රටක් හැටියට අවුරුදු දෙකකට කලින් තිබුණට වඩා දසගුණයකින් වේගෙන් ඉදිරියට යන්න සැලසුම් හදලා තියෙනවා ඉදිරි කාලයේදී. ඒ නිසා තමයි ජවි පෙටත් සජ පෙටත් වෙලා තියෙන්නේ බොරු වපුරමින් රට වටා යන්න. රාජික වෙලා ආයුධාරම් මිනිස්සු පාරවල් හිටියා. ෂෙඩ් එකක ඇඟේ හැපුණත් අපි ගහගත්තා. වැඩට යන්න විදියක් තිබුණ නැහැ. හම්බ කරගන්නත් බෑ, උයා ගන්නත් බෑ. ගෑසුත් නැහැ, තෙලුත් නැහැ. මම වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක්, අපිට වැඩට යන්නත්. අපි ළඟට ලෙඩුන්ට එන්න බෑ ප්‍රතිකාර ගන්න. ඒ වගේ ඉතාමත්ම අරාජික මේ ඉතිහාසයේ අපේ දෙමාපියෝ නේ අපි අත්තමුත්ත දන්නේ තත්ත්වයකට තමයි ලංකාව පත් වෙලා තිබුණේ. මේ සටනට එන්න කියපු වෙලාවේ ඔටුන්න පෙන්නකොට පැනලා දූපු හාදෝ ගැන කතා කරලා වැඩක් නැහැ. වැඩේ අරගෙන කරලා තියෙන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මම අහන්න කැමති මේ රටේ මේ තාම තීරණයක් නොගත 140ක් විතර ඡන්ද පදනමක් ඉන්න අපේ මහ ජනතාවගේ අපේ ජනතාවගේ හිතවතුන්ගේ තමුන්නාන්සලාට වෙන කෙනෙක් මොකටද? අනුර සහෝදරයා හෝ එහෙම නැත්නම් සජිත් මහත්තයා හෝ මොකටද? හොඳට කරන් යන කෙනෙක් ඉද්දි. මේ රට දුප්පත් මිනිස්සුන් ආශ්‍රයසුම දීලා තියෙනවා. ඉඩම් දීලා තියෙනවා මේ උරුමය යටතේ. ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා අපි. පහුගිය කාලේ මේ රට කඩා වැටුනේ බදු නැති කරපු නිසා අද නිවැරදි බදු ප්‍රතිපත්තියක් ඔස්සේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ රට නිවැරදි ආර්ථිකයක යනවා. සමග ජන බලවේගයට ඕන තරම් කයිවාරු ගහන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණට ඕන තරම් කයිවාරු ගහන්න පුළුවන්. හැබැයි මේ කාටවත් අදටත් මේක අභිබවා යන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. අපි මාලිමාවට කියද්දි අපි අහන කාරණයක් තමයි රයිට් ඔගොල්ලන්ගේ ක්‍රමය මොකද්ද මේ ආර්ථික ප්‍රතිපත්තියට එහා ගියපු එහෙම නැත්නම් මීට වඩා වෙනස් ඉක්මනට මේ රට සශ්‍රීක කරන්න පුළුවන් ක්‍රමවේදය මොකද්ද කියලා. ඔවුන් එතකොට අපිට බැන බැන යනවා මිසක් කිසි ආර්ථික ප්‍රතිපත්තියක් කියන්නේ නැහැ.